සියලු දෙනාටම ආයුබෝවන්. අද මම සියලු දෙනාටම වැදගත් වෙයි කියලා හිතන වීඩියෝවක් ඔයාලට ගේනවා. විශේෂයෙන්ම ගෙවතු වගාවන් හා වගා ශාස්ත්‍රයට සම්බන්ධ සෑම සියලු දෙනාටම මෙය වැදගත් වෙයි කියලා මම හිතනවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ජෛව පොහොරක් ලේසියෙන්ම ගෙදරදී හදාගන්න විදිය ගැන. හදන විදිය ගැන කියලා දෙන්න කලින් ජෛව පොහොර ගැන කතා කරද්දී අපි මුලින්ම බලමු ජෛව පොහොර කියන්නේ මොනවද කියලා. ඇත්තටම කාබනික පොහොර ගැන ගොඩ දෙනෙක් කතා කළාට මේ ජෛව පොහොර කියන්නේ මොකක්ද කියලා ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ජෛව පොහොර කියන්නේ කාබනික පොහොර දිරවීමට අවශ්‍ය බැක්ටීරියා හෝ ජීවීන් අඩංගු දියර වර්ගයකට හෝ ඝන ද්‍රව්‍යයකටයි. ඇත්තටම මේ ජෛව පොහොර කියන්නේ පොළවේ තියෙන කාබනික පොහොර බැක්ටීරියා ක්‍රියාකාරීත්වයකින් ජීර්ණය කරවලා ශාකයකට වැඩෙන්න අවශ්‍ය පෝෂක කොටස්, ඒ කියන්නේ නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍ය ලබා ගැනීම පහසු කරන එක. ඊට අමතරව ජෛව පොහොර වලින් ශාකයක නිරෝගී බව රැක ගැනීම, ශාකයක මූල පද්ධතිය ආරක්ෂා කර ගැනීම වැනි අමතර වාසිද සිද්ධ වෙනවා. තව ගොඩ දෙනෙක් නොදන්න වඩා වැදගත් කාරණාවක් තමයි ජෛව පොහොර හා කාබනික පොහොර යොදන ලද ආහාර පරිභෝජනයෙන් අපේ ශරීරයට හිතකර සුද්ධ ජීවීන් හා බැක්ටීරියා එම ආහාර ඔස්සේ ආහාර ජීර්ණ පද්ධතියට පැමිණ අපේ ආහාර ජීර්ණ පද්ධතිය මනා සෞඛ්‍ය තත්ත්වයකින් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා. ඒ වගේම යම්කිසි වගාවක් සඳහා කාබනික පොහොර සකස් කර ගැනීමේදී එම සකස් කර ගැනීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ඉක්මනින් දිරාපත් කර ගැනීම සඳහාත් මෙම ජෛව පොහොර යෙදීම මගින් එම ක්‍රියාවලිය වේගවත් කරවා ගැනීමට පුළුවන්. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ එවැනි වැදගත්කමක් තියෙන ජෛව පොහොරක් විද්‍යානුකූලව ලේසියෙන්ම ගෙදරදී හදාගන්න විදිය. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මෙම ජෛව පොහොර වර්ගයේ නම ලැබ් සෙරම්, එහෙමත් නැතිනම් ලැක්ටික් ඇසිඩ් කිව්වත් වඩා නිවැරදි. මෙම ද්‍රාවණයේ වර්ධනය වන බැක්ටීරියා වර්ගය ලැක්ටෝබැසිලස් කියලා තමයි හඳුන්වන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් මන් දාන වීඩියෝස් වලට කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ලබා දීම මගින් මං ඉදිරියට දාන වීඩියෝස් බැලීමේ හැකියාව ලබා ගන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්නත්, කමෙන්ට් කරන්නත්, අනිත් අයට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා සහල්. මම මේ සඳහා යොදාගත්තේ සුදු කැකුළු සහල්. සහල් මේ විදිහට භාජනයකට දාලා පස්සේ එයට වතුර එක් කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්න ඕනේ. මේකේ වැදගත් වන්නේ සහල් වල ඇති පිටිගතිය වතුරේ හොඳින් දිය කරගන්න එක. මේ විදිහට හොඳින් කටපලල් වීදුරු භාජනයක් ගන්න ඕනේ. පස්සේ එම භාජනය විෂ බීජ හරන නාශක දියරයකින් පිරිසිදු කරගන්න ඕනේ. මම මේ සඳහා යොදාගත්තේ ආයිපෝපොෆිල් ඇල්කොහොල් ද්‍රාවණයයි, එහෙමත් නැත්නම් IPA කියලත් මේක හඳුන්වනවා. ඔයාලට මේ වගේ ද්‍රාවණයක් ළඟ නැත්නම් උණු වතුරින් භාජන හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ හොඳින් කලවම් කරගත් සහල් වතුරු ටික පෙරණයක් යොදාගෙන වීදුරු භාජනයට දාගන්න ඕනේ. පිරිසිදු කපුරු ඉදි කැවැල්ලකින් මෙම වීදුරු භාජනයේ කට වහලා දාන්න ඕනේ. මොකද
බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් සිදුවන්න නම් වාතය හුවමාරු වෙන්න මේ වගේ කපුරෙදි කැබැල්ලක් යොදාගන්න ඕන. ඊට පස්සේ මෙම භාජනය දවස් දෙකක් පමණ අඳුරු ස්ථානයක තියන්න ඕනේ. දවස් දෙකකට පස්සේ ඔයාලට පුළුවන් බලාගන්න සහල් වතුරේ පිටි ටික යටට ගිහින් තැම්පත් වෙලා වතුර ටික මතු වෙලා තියෙනවා. ඊට පස්සේ නැවතත් මෙහි කපුරෙදි කැබැල්ල අයින් කරලා මෙහි වැඩිපුර ටිකක් මං අයින් කරගන්නවා. මොකද ඊළඟට මේකට කිරි එකතු කරගන්න ඕන සහල් එක් කොටසකට කිරි කොටස් 9ක් වෙන විදිහට. ඒ කියන්නේ භාජනයෙන් 10න් පංගුවක් සහල් වතුර වලින් පිරෙවුවොත් ඉතිරි කොටස් 9 කිරි වලින් පුරව ගන්න ඕන. අනතුරුව අපි මේකට කිරි එකතු කරගන්නවා මේ ආකාරයට. ඔයාලට මේ සඳහා යොදේ සහිත කිරි පිටි හෝ දියරේ කිරි මේ සඳහා යොදා ගන්න පුළුවන්. මතක තියාගන්න සම්පූර්ණයෙන්ම භාජනය කිරි වලින් පුරවන්නේ නැතිව පොඩි ප්‍රමාණයක් ඉඩ තියලා කිරි වලින් පුරව ගන්න ඕන. අසුව නැවතත් කපුරෙදි කැබැල්ලෙන් මේකේ කට වහන්න ඕන. නැවත දවස් 5ක් හෝ 7ක් අතර කාලයක් මේක අඳුරු ස්ථානයක තියන්න ඕන. දවස් 7කට පස්සේ ඔයාලට හරි අපුරු දෙයක් බලා ගන්න පුළුවන්. මේකේ කිරිවල යොදය කොටස මිදිලා උඩට ඇවිත් තියෙන ආකාරය. පස්සේ නැවතත් මේකේ කපුරෙදි කැබැල්ල ඉවත් කරගන්න ඕන. ලැක්ටෝබැසිලස් බැක්ටීරියා සහිත පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිච්ච මෙම දියරය පෙරණයක් මගින් නැවත වෙනම භාජනයකට පුරව ගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කිරි මිදිලා තියෙන විදිහ. මෙම දියරයට මූලික ලැබ් සේරම් එක කියලා කියනවා. ලැක්ටික් ඇසිඩ් කියලත් කියන්න පුළුවන්. මේක මේ ආකාරයට වුණත් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වතුර ගැලුමකට එහෙමත් නැත්නම් වතුර ලීටර් 4කට ආසන්න ගානකට මෙම දියරයෙන් මේ සැහැඳි එකක් හෝ දෙකක් හොඳටම ප්‍රමාණවත්. මේකේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය තවත් වර්ධනය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මේක සකසා ගත්තොත්. ඒ සඳහා මේ වගේ භාජනයක් අරගෙන ඒකට වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්ත වතුර ප්‍රමාණය වගේ ප්‍රමාණයක්ම ලැබ් සෙරම් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ එකතු කරගත්ත වතුර ප්‍රමාණය වගේ 4න් 1ක් උක්පැණි හෝ උක් මණ්ඩි එකතු කරගන්න ඕන. උක්පැණි හොයාගන්න නැතිනම් ඔයාලට පුළුවන් රතු සීනි වලින් පැණි හදලා මේ සඳහා භාවිතා කරන්න. මොකද සීනි ද්‍රාවණයකදී බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉතා හොඳින් සිද්ධ වෙන නිසා මෙලෙස උක්පැණි එකතු කරගනු ලබනවා. සියල්ලම එකතු කරගත්තට පස්සේ මේක හොඳින් කලවම් කරගන්න ඕන. පස්සේ
පස්සේ ඔයාලට පුළුවන් මෙම ද්‍රාවණය හොඳින් වැසෙනසේ ආවරණය කරලා අවුරුද්දක් වුණත් තියාගෙන පාවිච්චි කරන්න. ගබඩා කරද්දී අනිවාර්යයෙන්ම අඳුරු සිසිල් ස්ථානයක තමයි තියන්න ඕන. මෙම ද්‍රාවණය පැලවලට වතුර දාන වෙලාවට ජලය සමග මිශ්‍ර කරලා වුණත් දාන්න පුළුවන්. ඔයාලා ස්ප්‍රේ කරලා මේක භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම උදේ පාන්දර 6:30ට කලින් ස්ප්‍රේ කරන්න. මොකද සාමාන්‍යයෙන් පෝර වර්ගයක් ස්ප්‍රේ කරද්දී උදේ පාන්දර අවු වැටෙන්න කලින් තමයි ස්ප්‍රේ කරන්න ඕනේ. නැත්තම් අවු වැටුනහම පත්‍ර පිච්චෙන්න බලන නිසා. ඉස්සෙල්ලා කියපු විදිහට ජලය ලීටර 4කට මේන් මේස හැඳි එකක් හෝ දෙකක් පමණයි අවශ්‍ය. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු.